අයිබෝන් ඉස්සෙල්ලම පොඩ්ඩක් මට කියනවද මේ බෝඩ් එක දැම්ම මෙතන මේ උඩ ලයිට් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් පත්තු කළොත් මේ ටිකක් එළිය වැඩි වගේ තේරුණා මම ඉදින් එක නිව්වා පැහැදිලිද මං කියන එක ඇහෙනවද මේ මාව පේනවද බෝඩ් එක එහෙම ලිව්වොත් මොනව හරි පේනවද නිකන් පැහැදිලිද කියලා පොඩ්ඩ චැට් බොක්ස් එකේ දාන්න පොඩ බලන්න පැහැදිලිද කියලා. හරි එහෙනම් මේ පැහැදිලිව මෙහෙම කරමු. හරි. එවනම් මොනවා හරි ගැටලුවක් තිබුණොත් මට චැට් බොක්ස් එකට දාන්න එහෙම නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න. හරි අපි මේක කරගෙන යමු. මං පේපර් එක මේක ෂෙයා කරන්න මෙන්න මේක. යා දෝදේ ඔයගොල්ලන්ට මේ පේපර් එක දුන්නා. එතකොට මේ පේපර් එකේ අපි පළවෙනි ප්‍රශ්නේ චුට්ටක් බලමු. හරි මේකේ පළවෙනි ප්‍රශ්න කොටම බලන්න ඉස්සෙල්ලම් මේ ප්‍රශ්නේ දැන් මම ඔයගලට කියලා දෙනවා ප්‍රශ්නයක් කරද්දී ඉස්සෙල්ලම කියවන්න කියලා මේ කේස් එක කියවන්න කලින් ප්‍රශ්න කියවන්න ඒ ප්‍රශ්න කියවලා ඊට පස්සේ කේස් එක කියවන්න ඔබට උත්තර හම්බ වෙයි එතකොට දැන් මේකේ එකේ රෝම ඉලක්කම් එකෙන් අහන්නේ ව්‍යාපාර ගති ලක්ෂණ හතරක් සොරස ප්‍රොඩක්ට් ව්‍යාපාරයේ ඇසුරෙන් පැහැදිලි කරන්න ව්‍යාපාර ගති ලක්ෂණ හතරක් පැහැදිලි කරන්නලු සුරස ප්‍රොඩක්ට් කියන ව්‍යාපාර ඇසුරේ. ඉතර ඕකේ චුට්ටක් බලාගෙන යන්න ඕකේ මෙන්න මෙහෙම කියනවා. ද ලංකා ලංකාවේ ප්‍රධාන බිස්කට් සමාගමක නිෂ්පාදන අංශයේ සේවය කළ වරුණි එම රැකියාවෙන් ඉවත් වූ පසු තමන් ඉතිරි කරගත් මුදල් හා බැංකු ණයක් යොදා ගනිමින් බිස්කට් හා රස කැවිලි නිෂ්පාදන ව්‍යාපාරයක් සුරස නමින් ආරම්භ කරන ලදී. දැන් මෙයා කලින් බිස්කට් නිෂ්පාදන සමාගමක සේවිකාවක්. ඊට පස්සේ මෙයා මේ රැකියාවෙන් ඉතුරු කරගත්තු මුදලකුයි බැංකු ණයකුයි අරගෙන තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා බිස්කට් හා රස කැවිලි නිෂ්පාදනය කරන්න. ඒක සුරස කියන නමින් තමයි පටන් ගන්න තියෙන්නේ. මෙම ව්‍යාපාරයේ අගනුවර ආසන්න ප්‍රදේශයේ වර්ග අඩි 5000ක දෙමහල් ගොඩනැගිල්ලක් තුළ පවත්වාගෙන යයි. වෙළඳපොලේ නැති නවතම බිස්කට් වර්ගයක් වෙළඳපොලට හඳුන්වා දීමට ඇය බලාපොරොත්තු වේ. නවෝත්පාදනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එම නිෂ්පාදන දකුණු පළාත තුළ පිහිටි සුපිරි වෙළඳසැල් වෙත බෙදා හැරීමට සැලසුම් කොට ඇත. ඉන්පසුව ඒ සාර්ථකත්වයේ මත රට පුරා බෙදා හැරීමට ඇය අපේක්ෂා කරයි. ඒ සඳහා මෙම ව්‍යාපාරයේ නෛතික පුද්ගලභාවයක් සහිත සංවිධානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරයි. එතන මෙයා මේ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරන්න අපේක්ෂා කරනවා. එතන මේ ව්‍යාපාරය එයා සැලසුම් කරනවා දකුණු පළාතේ එයාගේ නිෂ්පාදිත දකුණු පළාතේ තියෙන සුපිරි වෙළඳසැල් වලට බෙදා හරින්න එයා සැලසුම් කරනවා. ඊට අමතරව අවසානයේදී නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාර සංවිධානයක් බවට පත් කරන්න යාගේ බලාපොරොත්තුවක් තියෙනවා. රයිට් ඕකනේ සාරාංශය. එකෙන් අහන්නේ රෝම ඉලක්කම් එකේ ව්‍යාපාර ගති ලක්ෂණ හතර සොරස ව්‍යාපාරයේ ඇසුරෙන් පැහැදිලි කරන්න ලකුණු හතරක් දීලා තියෙනවා. එතකොට ලකුණු හතරයි කියන්නේ ගති ලක්ෂණ හතරක් නෙවෙයි. එක ගති ලක්ෂණයකට එක ලකුණක් වෙන් කරලා තියෙනවා. එහෙනම් අපි ගති ලක්ෂණ විතරක් ලියනවාදී අපිට කියනවා ව්‍යාපාර ගති ලක්ෂණ හතරක් සුරස ව්‍යාපාරයේ ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා. ඔයා ගති ලක්ෂණ හතරක් ලියන්න මේ සිද්ධියට අදාළව පොඩි පැහැදිලි කිරීමක් එක්ක. අපි දන්නවා ව්‍යාපාර ගති ලක්ෂණ හතක් අපි කතා කරලා තියෙනවා නේද? මම පොඩ්ඩක් මතක් කරන් යන්නම්. අපි දන්නවා එකක් තමයි විකුණුමක් හෝ හුවමාරුවක් සිද්ධ වෙන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාරයක් වෙන්න නම් ගති ලක්ෂණ හතකින් යුක්ත වෙන්න ඕන. ඒ තමයි එකක් තමයි මේ ව්‍යාපාරය
හරිද නම් ව්‍යාපාරයක් වෙන්න නම් ඒක විකුණුවක් හෝ හුවමාරුවක් සිද්ධ වෙන්න ඕන. ඒකට භාණ්ඩ හෝ සේවා ගනුදෙනු සිද්ධ වෙන්න ඕන. ගනුදෙනු අඛණ්ඩව සිද්ධ වෙන්න ඕන. වුවමනා නිර්මාණය කිරීමක් වෙන්න ඕන. අවදානමක් කියන එක පවතිනවා ව්‍යාපාරක. ඒ වගේම ව්‍යාපාරිකයා ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වෙනවා. ඒ වගේ මේ ව්‍යාපාරයක් කියන්නේ ආර්ථික කටයුත්තක්. එමනම් මෙන්න මේ ගති ලක්ෂණ හතනේ තියෙන්නේ. ඒකෙන් මේ ව්‍යාපාරයට අදාළව අපි ගති ලක්ෂණ හතරක් කියමු. එකක් තමයි මෙයා බිස්කට් සහ රස කැවිලි නිපදවන්නේ ගෙදර අයට කන්නද නෑ විකුණන්න. අන්න පළවෙනි ගති ලක්ෂණය. විකුණුමක් හෝ හුවමාරුවක් සිදුවීම. එතකොට හුවමාරු කතා ඕනේ. කෙලිම කියමු අපි විකුණුමක් සිදුවීම. මේ සිද්ධිය ඇසුරෙන් අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. අපි කියනවා වරුණි බිස්කට් සහ රස කැවිලි වෙළඳ පොලේ විකිණීම සඳහා නිපදවයි. අන්න එක ගති ලක්ෂණයක්. එහෙනම් ලියන්න පළවෙනි එක විකුණුමක් හෝ හුවමාරුවක් සිදුවීම. විකුණුමක් හෝ හුවමාරුවක් සිදුවීම. විකුණුමක් හෝ හුවමාරුවක් සිදුවීම. අපි ඒක ඔයාලා ලියලා තිබිලිතුර මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් විතරක් හදාගන්න. විකුණුමක් හෝ හුවමාරුවක් සිදුවීම. ඒක යටතේ පොඩි පැහැදිලි කිරීමක් ලියමු. මොකද එක ලකුණක් වෙන් වෙනවනේ එක කරුණකට. ලියන්න. වරුණි විසින් වෙළඳ පොලේ විකිණීම සඳහා බිස්කට් සහ රස කැවිලි නිපදවීමයි. වරුණි වෙළඳ පොලේ විකිණීම සඳහා බිස්කට් සහ රස කැවිලි නිපදවීමයි. අපි දෙවනි එකට යන්න. දෙවනි එක තමයි භාණ්ඩ හා සේවා ගනුදෙනු සිද්ධ වෙනවා කියන එක. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් වරුණි විසින් බිස්කට් සහ රස කැවිලි නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය පිටතින් මිලට ගන්න ඕන. අවශ්‍ය උපකරණ පිටතින් මිලදී ගන්න ඕන. ඒ වගේම ව්‍යාපාරයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ටික ව්‍යාපාරයේ ඔය සේවකයන්ට තේ එකක් වගේ දෙන්න අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, ඒ වගේම මේ නිෂ්පාදන කටයුතු වලට තුල්ලිය, ජලය, සම්නිවේදන පහසුකම්, ඒව සේවානි. අන්න එවැනි සේවා සහ අමුද්‍රව්‍ය උපකරණ වැනි භාණ්ඩ මෙයා පිටතින් මිලට ගන්න ඕන මේ ව්‍යාපාරය කරගෙන යන්න නම්. අන්න දෙවැනි ලක්ෂණය. ලියන්න. භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. දෙක. භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. භාණ්ඩ හා සේවා ගනුදෙනු සිදුවීම. සිද්ධිය ඇසුරෙන් අපි පැහැදිලි කරමු. සිද්ධිය ඇසුරෙන් වරුණි විසින් බිස්කට් සහ රස කැවිලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කොමා උපකරණ විදුලිය සම්නිවේදනය යනාදී සේවා. පිටතින් මිලදී ගැනීමයි. තුන්වෙනි ලක්ෂණය තමයි ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. දැන් වරුණි
එකවරක් විතරක් බිස්කට් නිෂ්පාදනය කරලා විකුණලා මේක නතර කරන්නේ නෑනේ. එයා බිස්කට් සහ රස කැවිලි අඛණ්ඩව නිෂ්පාදනය කරලා සපයනවා වෙළඳපොළට. අන්න ඊගාව ලක්ෂණය ලියන්න. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ගනුදෙනු අඛණ්ඩව සිදුවීම. ලියන්න ඒක පැහැදිලි කරගමු අපි. වරුණි වරුණි බිස්කට් සහ රස කැවිලි නිපදවා අලෙවි කිරීම දිගින් දිගටම සිදු කිරීමයි. ඒ කියන්නේ නොකඩවා සිදු කිරීම. දිගින් දිගටම සිදු කිරීම. හතරවෙනි ලක්ෂණය තමයි අවදානමක් තිබීම. එක ලියලා නැත්තම් ලියාගන්න. අවදානමක් තිබීම. දැන් අපි දන්නවා බිස්කට් වගේ දේවල් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න පුළුවන් වෙළඳපොළේදී. අනිත් එක මේ සිද්ධිය කියවෙනවා වරුණි නවතම බිස්කට් එකක් වෙළඳපොළට හඳුන්වලා දෙන්න යනවා. ඉතින් ඒ වගේ නවෝත්පාදනයක් කරන්න යනකොට අපිට 100ට 100ක් පූර්වයෙන් කියන්න බෑ, කලින් කියන්න බෑ. ඒ බිස්කට් එක අලුතෙන් හඳුන්වලා දෙන්න යන බිස්කට් එක වෙළඳපොළේ සාර්ථක වේද අසාර්ථක වේද කියන එක අපිට කල් තියා කියන්න බෑ. එතන තියෙනවා මේ නිශ්චිතභාවය. එනකොට තේරෙනවා මෙවැනි ව්‍යාපාරයක් කුමන ව්‍යාපාරයක් වුණත් පටන් ගන්න එකත් අවදානම්, කරගෙන යන එකත් අවදානම්. එහෙනම් අපි ලිව්ව හතරවෙනි එක අවදානමක් පැවතීම කියලා පොඩි පැහැදිලි කිරීමක් ලියාගමු. එක ලියන්න බිස්කට් වලට ඇති අනාගත ඉල්ලුම අඩුවීම. බිස්කට් වලට ඇති අනාගත ඉල්ලුම අඩුවීම. බිස්කට් වලට ඇති අනාගත ඉල්ලුම අඩුවීම. කොමා අලුතින් හඳුන්වා දීමට යන බිස්කට් වර්ග අසාර්ථක වීමට ඇති ඉඩකඩ යනාදී ලෙස අවදානමක් පැවතීමයි. යනාදී ලෙස අලුතින් හඳුන්වා දීමට යන බිස්කට් වර්ගය අසාර්ථක වීමට ඇති ඉඩකඩ යනාදී අවදානම් පැවතීමයි. හතරක් නම් ලිව්වා. හතක් තියෙනවනේ මම අනිත් ටිකත් කියන්න. මේ කරුණු වලින් හතරක් ලිව්වා නම් ඉතින් වැඩිපුර ලියන්න යන්න ඕනේ නැහැ. ඒතකොට වෙලා යනවා වැඩිපුර. ඔය විභාග පේපර එකකට ලියද්දී හතර නම් ඇහුවේ ලියපු හතර 100ට 100ක් ෂුවර් නම් වෙන එකක් අල්ල යන්න යන්න එපා. මොකද වැඩිපුර ලිව්වයි කියලා වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ නැහැ. වෙන එකම දේ වැඩිපුර ලියන්න ගත කරන කාලය නිසා පසුවට තව ප්‍රශ්නයක් කරන්න තියෙන අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒක අවාසියක්. අන්තිමටම වෙලා විතරනොත් ලිව්වට කමක් නැහැ. නමුත් උත්තර ලියද්දී අවශ්‍ය පිළිතුර විතරක් ලියන්න. රයිට්. ප්‍රශ්නයක් ඇහුවද මන්ද බලමු. පේපර් එක මොකද්ද කියලා අහන. මෙන්න මේක මම අද දුන්න පන්තියේදී මෙන්න මේක දකුණු පළාත් 2023 දකුණු පළාතේ පෙරහුරු පරීක්ෂණ මත පළාත් පේපර් එකක්. එතකොට මේක මම අද පන්තිය දුන්න ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සිප්පින් එකට ගියහම ඉල්ල ගන්න ඕනේ. රයිට්.
අපි ඊගාවකට කලින් මම ඊගාව ලක්ෂණ කියන්න ඒක ලියන්න මේ ඊගාව ලක්ෂණය ප්‍රතිලාභයෙන් නැත්නම් ලාභයෙන් අභිප්‍රේරණය වීම ලාභයෙන් එහෙම නැත්නම් ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම ලාභයෙන් එහෙම නැත්නම් ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම මම ගෲප් එකකට PDF එකක් දාලා තියන්නම් ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් සිප්පින් එකට එන්න අමාරු නම් PDF එක හරි print out එකක් හරි ගන්න මම PDF එක දාලා තියන්නම් right ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම දැන් ඒකට තේරෙනවා මේ දැන් වරුණි මේ ව්‍යාපාරයේ පුළුල් කරන උත්සාහයක් දරනවා කියලා තියෙනවා නේද මේ සිද්ධියේ දැන් එයා වර්ගඩි 5000ක වපසරියක තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් කරගෙන ඒක තමයි මේ ව්‍යාපාර කරගෙන යන්නේ. හැබැයි එයා එතනින් නතර වෙන්න කල්පනා කරන්නේ නෑනේ. එයා කල්පනා කරනවා, එයා සැලසුම් කරනවා දකුණු පළාතේ තියෙන ෆුඩ් සිටි වලට තමන්ගේ මේ බිස්කට් සහ රස කැවිලි බෙදා හරින්න. එතනින් නොනැවති එයා උත්සාහ කරනවා වගකීම සීමිත ව්‍යාපාරයක් දක්වා මේක ව්‍යාප්ත කරන්න. එහෙනම් මෙයා මේ අභිප්‍රේරණෙන් ඉන්නේ. මෙයා අභිප්‍රේරණෙන් ඉන්නේ. නැත්තම් මෙයා උදාසීන වෙ ඉන්නවා නම් මේ ව්‍යාපාරේ පුළුල් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙනම් මේ සිද්ධිය තුළ කියවෙනවා මෙයා ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වෙලා ඉන්නවා කියලා. එහෙනම් අපි කිව්වේ ප්‍රතිලාභයෙන් අභිප්‍රේරණය වීම කියන එක. ඒක යටතේ එක වාක්‍යයක් ලියන්න පැහැදිලි කරන්න. වරුණි වරුණි වරුණි. සිය ව්‍යාපාරය සිය ව්‍යාපාරය. වරුණි සිය ව්‍යාපාරය. තවදුරටත් පුළුල් කිරීමට තවදුරටත් පුළුල් කිරීමට වරුණි සිය ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමට උනන්දුවෙන් පසුවීමයි උනන්දුවෙන් පසුවීමයි උනන්දුවෙන් පසුවීමයි උනන්දුවෙන් පසුවීමයි උනන්දුවෙන් පසුවීමයි ඊගව ගති ලක්ෂණය පිළිම් 6 වෙනි එක උවමනා නිර්මාණය කිරීම ව්‍යාපාරක ප්‍රධාන ගති ලක්ෂණය ලියන්න උවමනා නිර්මාණය කිරීම උවමනා නිර්මාණය කිරීම රයිට් උවමනා නිර්මාණය කරන්න පුළුවන් තුන් විදිහක් තියෙනවනේ ඒ තුන් විදිහෙන් එකක් තියෙනවා මෙතන මොකද්ද මෙතෙන්දි වරුණි යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කරමින් මිනිස් වුවමනා නිර්මාණය කරනවා ඒ කියන්නේ මෙයා විවිධ රස කැවිලි සහ බිස්කට් නිර්මාණය කරනවා ඊට අදාළ අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා එහෙනම් අමුද්‍රව්‍ය භාවිතා කරමින් එම අමුද්‍රව්‍ය වලින් බිස්කට් නිපදවනවා ඒ වගේම රස කැවිලි නිපදවනවා එහෙනම් මෙයා යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීම තුලින් මිනිස් වුවමනා නිර්මාණය කිරීමක් කරනවා මේ සිද්ධිය හැටියට හරි ලියන්න උවමනා නිර්මාණය කිරීම කියන කරුණ යටතේ ලියන්න පැහැදිලි කිරීම යෙදවුම් 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 බිස්කට් සහ රස කැවිලි යන බිස්කට් සහ රස කැවිලි යන නිමවුම් බවට පරිවර්තනය කරමින් නිමවුම් බවට පරිවර්තනය කරමින් බිස්කට් සහ රස කැවිලි යන නිමවුම් බවට පරිවර්තනය කරමින් මිනිස් වුවමනා නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ මිනිස් වුවමනා නිර්මාණය කිරීම මෙහිදී සිදුවේ මෙහිදී සිදුවේ හරි අපි හත්වෙනි එක අන්තිම ලක්ෂණයක් ගති ලක්ෂණයක් ලියමු ආර්ථික කටයුත්තක් වීම ආර්ථික කටයුත්තක් වීම එහෙම වෙන්නේ කොහොමද වරුණි ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය වැනි හිඟ සම්පත් භාවිතයෙන් මේ නිෂ්පාදන කටයුත්ත කරගෙන යන හින්දා අපි කියනවා මේක ආර්ථික කටයුත්තක් කියලා. එහෙනම් ලියන්න ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය වැනි ශ්‍රමය භූමිය ප්‍රාග්ධනය වැනි
ලිවනේද ආර්ථික කටයුත්තක් වීම කියලා හත්දෙනියක ඒක යටතේලියන්න ආර්ථික කටයුත්තක් වීම ශ්‍රමය භූමිය ප්‍රාර්ධනය වෙමි හිඟ සම්පත් භාවිතේ හිඟ සම්පත් භාවිතේ බිස්කට් සහ රස කැවිලි නිපද වීමයි බිස්කට් සහ රස කැවිලි නිපද වීමයි නිපද වීමයි බිස්කට් සහ රස කැවිලි නිපද වීමයි දැන් මම ගති ලක්ෂණ හතම කිව්වට ඔයා ලියන්න ඕන ඔයා හතෙන් හතරයි ඔයා හතෙන් හතරයි මේකට ලකුණු හතරක් දීලා තියෙනවා අහලා තියෙන කරුණු හතරයි එතන එක් කරුණ ලියලා ඔය මන් දුන්නා වගේ පොඩි පැහැදිලි කිරීමක් කරන්න. එතන එක ලකුණක් හම්බ වෙනවා එක කරුණකට මං හතම දුන්න ඕකෙන් හතරක් පිළිතුරට ලිව්වාම හොඳටම ඇති. රයිට්. අපි යන් මේකේ රෝමි ලක්කම් දෙකට රෝමි ලක්කම් දෙකට පේපර් එක ෂෙයා කරන්න බලන්න. බලන්න රෝමී ලක්ෂණ දෙක මොකද්ද දෙකේ තියෙන කොටස් දෙකක් රෝමී ලක්ෂණ දෙකේ අයන්න මෙම ව්‍යාපාරයේදී ශක්තියින් දෙකක් සඳහන් කරන්න මේ ව්‍යාපාරයේදී ශක්තියින් දෙකක් එකක් තමයි වරුණි කියන්නේ මේ ව්‍යාපාරයේ අයිතිකරුවනේ නේද එයාට පළපුරුද්දක් තියෙනවා මෙයා කලින් බිස්කට් නිෂ්පාදන ආයතනයක කාලයක් වැඩ කරපු කෙනෙක් ඊට පස්සේ තමයි මෙයා මෙයාගේම ව්‍යාපාරයකට අවතීර්ණ වෙන්නේ එහෙනම් අපිට පේනවා මෙයා මේ ව්‍යාපාරෙ නිකම්ම ආව නෙමෙයි අව පළපුරුද්දක් අරන් ඇවිල්ලා තියෙන්නේ අන්න ඒක ශක්තියක් අයිතිකරුවගේ පළපුරුද්ද අපිට මේක ලියනකොට කෙලින්ම ලියතේකි අයිතිකරුවන වරුණි සතු පළපුරුද්ද අනිත් එක තමයි වරුණිගේ තියෙන මූල්‍ය ශක්තිය එයා ඉතුරු කරගත්තු ධනෙකුත් තියෙනවා බැංකුණයිකුත් තරම් තියෙනවා එන යම්කිසි මූල්‍යමය ස්ථාවරත්වයක එයා ඉන්නවා මේ ව්‍යාපාරය කරගෙන යන්න එහෙනම් ශක්තින් වලට එකක් ලියන්න අයිතිකරු වන වරුණි සතු පළපුරුද්ද අයිතිකරු වන වරුණි සතු පළපුරුද්ද පළපුරුද්ද දෙවනිය කියන්න පුළුවන් වරුණි සතු මූල්‍ය ශක්තිය වරුණි සතු මූල්‍ය ශක්තිය වරුණි සතු මූල්‍ය ශක්තිය රයිට් අපි ආයන්නට යමු ආයන්නට රෝමි ලක්කන් දෙකේ ආයන්න ව්‍යාපාරයේ තුලින් සමාජයට හා ආර්ථිකයට අත්වන ප්‍රතිලාභ දෙකක් පැහැදිලි කරන්න. මේ ව්‍යාපාරයෙන් සමාජයටයි ආර්ථිකයටයි ඇතිවන ප්‍රතිලාභ දෙකක් අහනවා. මොනවද ඇතිවන ප්‍රතිලාභ? සමාජයට හා ආර්ථිකයට ඇතිවන ප්‍රතිලාභ මොනවද? එකක් තමයි සේවා නියුක්ති අවස්ථා බිහි වෙනවනේ. වරුණිගේ මේ ව්‍යාපාරය තුලින් සේවා නියුක්ති අවස්ථා බිහි වෙනවා. ඒ විතරක් නෙමෙයි වරුණි රටේ දලදේශීය නිමවට දායක වෙනවා මෙවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන යන තුලින් නේද? එතකොට රටේ දලදේශීය නිමවම ඉහළ යනවා. අනිත් පැත්තට සේවා නියුක්තිය වර්ධනය වෙනවා. අනිත් එක තමයි ආදායම් විෂමතාවයේ යම් තරමකට අවම වෙන්නත් හේතු වෙනවා. මොකද මෙයාගේ ව්‍යාපාරයට අර රැකියා නැති රැකියා බෙරහිත යම් පිරිසක් සම්බන්ධ වීම තුළින් අර ඇති නැති පරතරය, ඒ කියන්නේ දුප්පතුන්ගේ අතට පවා කිසියම් ආදායමක් ගලහැක්. ඒක සමාජයට අතර ප්‍රතිලාභයක්. ලියන්න එහෙනම් රෝමි ලක්කන් දෙකේ ආයන්නට සේවා නියුක්ති අවස්ථා බිහිවීම සේවා නියුක්ති අවස්ථා බිහිවීම දැන් මම බැලුවේ එක පුතෙක් අහලා තියෙනවා ශක්තියක් නෙමෙයිද කියලා මේ ගොඩ නැගිලි මෙතන තියෙන්නේ ව්‍යාපාරයේ අගනුවර ආසන්න ප්‍රදේශයේ වර්ග අඩි 5000ක දෙමහල් ගොඩ නැගිල්ල තුල පවත්වාගෙන යයි. ඒක ශක්තියක් විදිහට ගන්න පුළුවන්. හරි. දැන් ඒක ශක්තියක් විදිහට ගන්න පුළුවන්. මොකද මේ ගොඩ නැගිල්ල
ගොඩනැගිල්ල මත්තට ගත්තත් ඒක බදු කාලය තුලයි තියාටනේ. එතකොට නගර ආසන්නයේ ගොඩනැගිල්ලක් තුල මේක පවත්වාගෙන යාමක් ශක්තියක් වෙනවා. ඒකත් කියන්න පුළුවන්. මම කරුණු දෙකයි කිව්වේ මේ සිද්ධියෙන් එකක් ගන්න පුළුවන්. නගර ආසන්න, ඒ කියන්නේ අගනුවරට ආසන්න ගොඩනැගිල්ල මේ සඳහා භාවිතා කිරීම එක ශක්තියක්. ඒක ශක්තිය. ඒකත් ගන්න පුළුවන් ශක්තියකට. හරි. එකෙනෙක් අහලා තිබුණා මයික් එකට උත්තර දුන්නේ. ඊකට දැන් අපි මෙතන කිව්වේ සමාජයේ තහ ආර්ථිකයට අතර ප්‍රතිලාභ. එකක් සේවා නියුක්ති අවස්ථා සැලසීම. දෙවැනි එක දළදේශීය නිමවමට දායක වීම. දළදේශීය නිමවමට දායක වීම. දළදේශීය නිමවමට දායක වීම. තවයක ලියන්න පුළුවන් ආදායම් ව්‍යාප්තියට දායක වීම. විශේෂයෙන් රැකියා නැති අයට රැකියා සම්පාදනය කිරීම තුළ ඔවුන්ගේ අතට ආදායමක් ගලා යනවා. ලියන්න ආදායම් ව්‍යාප්තියට දායක වීම. ඇත්තටම වඩා හොඳයි සාධාරණ ආදායම් ව්‍යාප්තියකට කිව්වොත් සාධාරණ ආදායම් ව්‍යාප්තියකට දායක වීම. හරි. ඊගොඩට බලමු මේකේ රෝමිලක්කන් තුන. රෝමිලක්කන් තුනේ අයන්න රෝමිලක්කන් තුනේ අයන්න අහනවා මෙම ශේෂ්ඨයේ නියැලෙන ව්‍යාපාර වර්තමානයේ මුණ දෙන අභියෝග දෙකක්. බිස්කට් සහ රසකෙවිලි ශේෂ්ඨයේ තියෙන ව්‍යාපාර මොනවද වර්තමානයේ මුණ දෙන අභියෝග වෙන්නේ? මේක අහන්නේ රෝමිලක්කන් තුනේ අයන්නේ. වර්තමානයේ මුණ දෙන එක අභියෝගයක් තමයි අදන්න වර්තමානයේදී වැඩිපුර සීනි සහිත ආහාර වර්ග පරිභෝජනයේ නිසා වැළඳෙන දියවැඩියා වගේ රෝග උත්සන්න වෙලා තියෙනවා සමාජය තුළ. සය යම් මතයක් ඇති වෙලා තියෙනවා සීනි පරිභෝජනය අවම කරන්න ඕන කියලා. ඒක නිසා මේක රස කැවිලි සහ බිස්කට් නිෂ්පාද මේ අලවිය අඩු වෙන්න එවැනි මතයක් බලපාන්න පුළුවන්. දැන් වර්තමානයේ ගොඩක් වෙලාවට පුද්ගලයෝ කාර්ය බහුල වීම තුළ, ඒ කියන්නේ ශරීරය කාර්ය බහුල වෙන්නේ මේ ගොඩක් ආදී දාන වැඩ කරලා නෙමෙයි, මේ ඒසී කාමරවල වැඩ කරලා නේද? ඒ කියන්නේ කාර්ය බහුලයි කියන්නේ කොටුවක් පොඩි ඉඳන් ඒසී කාමරයක ඉඳන් වැඩ කළත්, එයාට ලිපි කටයුතු කළත් මේ කාර්යභාරය කියන විතර කියන්නේ මේ ශරීර වේසනකම නෙමෙයි. සරලව කිව්වොත් වර්තමානයේදී දියවැඩියා වගේ තත්වයන් බහුලව තියෙනවා. එවැනි තත්වයක් තුළ පොඩි සමාජ මතයක් යනවා සීනි පරිභෝජනය, සීනි සහිත දේ පරිභෝජනය අඩු කරන්න ඕන කියලා. ඒ නිසා මෙවැනි ව්‍යාපාරයක අනාගතයේ තර්ජනයක් වෙන්න පුළුවන්. දියවැඩියා වගේ රෝග බෝ වෙන රෝගයක් වගේ ව්‍යාප්ත වෙන එක. ඒත් මිනිස්සු බයට සීනි ගෑම අඩු කරනවා. ඒ නිසා මේක තර්ජනයක් වෙන්න පුළුවන්. තව එකක් කියන්න, දැඩි තරගකාරීත්වය. බිස්කට් නිෂ්පාදන කරන ආයතන, රස කැවිලි නිෂ්පාදනය කරන ආයතන, බේකරි වගේ ගන්න කොච්චර තියෙනවද? එක ග්‍රාමීය ප්‍රදේශක පවා බේකරි කීපයක් තියෙනවා නේද? ওই චූන් පාන් රට හැමදෙස්සෙම මෙහෙට මෙහෙට යන්නේ සින්දු දාගෙන නේද? සින්දු අහලා ඉවරයක් නැහැ. එතකොට මම කියන්න හැදුවේ මේ දැඩි තරගයක් තියෙනවා. අනිත් එක තමයි අමුද්‍රව්‍ය හිඟය. අමුද්‍රව්‍ය හිඟය දැන් හිටපු ගමන් මතකද පහුගිය කාලේ සීනි හිඟ වුණා, සීනි මිල වැඩි වුණා. දැන් අන්න ඊගා වරුදුදේ තමයි අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යනවා. විශේෂයෙන් සීනි මිල රුපියල් 100 ගණනට තිබිච්ච සීනි මිල දැන් 300 ගණනට තියෙනවා. තිරිගෝ පිටිවල මිල පවා ඉහළ ගියානේ. ඒක නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ යනවා. තව බල ශක්තිය අර්බුදය. මතකද පාම් මිල වැඩි වෙන පහුගිය කාලේ හේතුණානේ ඉන්ධන අර්බුදය, ගෑස් වල මිල ඉහළ යාම, ඒ වගේ ඒවත් හේතුණා. එහෙනම් බල ශක්තිය අර්බුදය, තරගය ඉහළ මට්ටමක පැවතීම, සීනි ආශ්‍රිතව වෙළඳන රෝග පීඩා වැඩිවීම, මෙන්න මේ වගේ ඒවත් මේකට අභියෝගයක් කියලා ගන්න පුළුවන්. එහෙනම් ලියන්න තරගය ඉහළ යාම එක අභියෝගය. තරගකාරීත්වය ඉහළ යාම, තරගකාරීත්වය ඉහළ යාම. ඊගාවෙක සීනි වැනි, දැන් ඇත්තටම කේක් වගේ වැනි පොදුවොත් සීනි, බටර්, බිත්තර ඒවත් ගන්නවා නේද? කේක් වගේ රස කැවිලි කිව්වොත් ඒ වගේ ඒවා තියෙන්න පුළුවන්. එතකොට බිත්තරයක් දැන් කීයද? සීනි කිලෝ එකක් කීයද? එතකොට මේක නේ මාන්නේ දෙන්න වෙන්නේ වැඩි මිලකට. වැඩි මිලකට දුන්නාම විකිණෙන්නේ නැහැ. එහෙනම් කියන්නේ ඊගාවෙක අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම. සීනි, බිත්තර, මේ බටර් ඒ වගේ මිල ඉහළ යනවා. අමුද්‍රව්‍ය මිල ඉහළ යනවා. දෙවැනි අභියෝගය. තුන්වැනි අභියෝගය තමයි බල ශක්ති අර්බුදය, ඉන්ධන අර්බුදය වගේ. විශේෂයෙන් ගෑස් මිල ගණන් ඉහළ ගියොත් නිෂ්පාදන වියදම් ඉහළ යනවා.
බලශක්ති අර්බුදය. බලශක්ති අර්බුදය. ඊගාවෙක ඊගාවෙක පාම්පිටි සහ සීනි. පාම්පිටි සහ සීනි. භාවිතා කරමින් නිපදවන ආහාර නිසා. භාවිතා කරමින් නිපදවන ආහාර නිසා. වැළඳෙන රෝග පීඩා තත්ත්වයන්. වැළඳෙන රෝග පීඩා තත්ත්වයන් උත්සන්න වීම. වැළඳෙන රෝග පීඩා තත්ත්වයන් උත්සන්න වීම. එතකොට මිනිස්සු බයයි ඒවා පාවිච්චි කරන්න. වැළඳෙන රෝග පීඩා තත්ත්වයන් උත්සන්න වීම. උත්සන්න වීම. රයිට්. අපි ඊගාව කොටසට යමු. මේකේ අහන ඔය දැන් ඔයිට අමතරව තව සාධාරණ පිළිතුරක් කියන්න පුළුවන් ඔයාට. මම හතරක් කිව්වා. ඊගවට රෝමි ලක්කන් තුනේ ආයන්නේ අහනවා. රටේ පවතින ආර්ථික අර්බුදය හා උද්ධමනය ඉහළ යාම මෙම ව්‍යාපාරයට දැඩි පීඩනයක් ඇති කරන බව වරුණි තම සේවකයන්ට ප්‍රකාශ කළේය. රටේ පවතින ආර්ථික අර්බුදයයි උද්ධමනය ඉහළ යාමයි මෙම ව්‍යාපාරයට දැඩි පීඩනයක් ඇති කරන බව වරුණි තම සේවකයන්ට ප්‍රකාශ කළා. ඇයගේ මෙම ප්‍රකාශය තුළ අන්තර්ගත සාර්ව ආර්ථික බලවේගය, සාර්ව පරිසර බලවේගය කුමක්ද? ආර්ථික පරිසරය නේද? උද්ධමනය වැඩි වෙන එක. ඊගාවට මේකේ කියන්නේ ආර්ථික අර්බුදය. ඒවා අයිති වෙන්නේ ආර්ථික පරිසරය කියන සාර්ව පරිසර බලවේගයට. එහෙනම් ආයන්නේ උත්තරේ ආර්ථික පරිසරයට වී. ආර්ථික පරිසරයට වී. ආර්ථික පරිසරයට වේ. මේ හතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම අපි කිව්වා. ප්‍රවාහන වියදම් වැඩිවීම වැරදිද කියලා. නෑ, ඒකත් කියන්න පුළුවන්. සාධාරණ උත්තරයක්. ඉන්ධන අර්බුදය වගේ එනකොට ප්‍රවාහන වියදම් වැඩි වෙන්න පුළුවන්. ඒක හරියි. රයිට්. ඊගවට මේකේ අපි කිව්වා ආර්ථික පරිසරයේ වේ කියලා. ආයන්නේ උත්තරේ රෝමිලක්කන් හතර. රෝමිලක්කන් හතරට එන්න. සුරස ප්‍රොඩක්ට් ව්‍යාපාරය අයිතිය අනුව සහ අරමුණ අනුව අයත් වන්නේ කවර ව්‍යාපාර වර්ගයකටදැයි පෙන්වා දෙන්න. අයිතිය අනුව ව්‍යාපාර වර්ග දෙකයිනේ. පෞද්ගල ලිගාන්සේ ව්‍යාපාරයි රාජ්‍යන්සේ ව්‍යාපාරයි. මේ ව්‍යාපාර වරුණිට අයිතිය ගන්නේ. එහෙනම් මේක අයිතිය අනුව වර්ග කළොත් පෞද්ගලිකන්සේ ව්‍යාපාරයක්. මේක අරමුණ අනුවත් ව්‍යාපාර වර්ග දෙකයිනේ. අරමුණ අනුව ගත්තොත් තියෙන්නේ ලාභ ලැබීමේ අරමුණ සහිත ව්‍යාපාරයි, ලාභ අරමුණ රහිත ව්‍යාපාරයි. වරුණි මේ ව්‍යාපාරය කරන්නේ ලාභ ලබන. එහෙනම් අරමුණ අනුව මේක වර්ග කළොත් ලාභ අරමුණ සහිත ව්‍යාපාරයක්. එහෙනම් අපි ඒකේ උත්තරේ ලියගමු. ලියන්න අයිතිය අනුව කියලා. අයිතිය අනුව කෙටි ඉරක්. අයිතිය අනුව කෙටි ඉරක් ලියන්න. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ගණයට වේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ගණයට වේ. පෞද්ගලික අංශයේ ව්‍යාපාර ගණයට වේ. ඊට පස්සේ ලියන්න අරමුණ අනුව යටපෙළි. අරමුණ අනුව. අරමුණ අනුව කෙටිරක් ගහලා ලියන්න. ලාභ අරමුණ සහිත ව්‍යාපාර වේ. ලාභ අරමුණ සහිත ව්‍යාපාර ඝණයට වේ. ලාභ අරමුණ සහිත ව්‍යාපාර ඝණයට වේ. අරමුණ අනුව කෙටිරක්. ලාභ අරමුණ සහිත ව්‍යාපාර ඝණයට වේ. අපි යන්නේ ඊගාව ප්‍රශ්නයට.
ස්ක්‍රීන් ෂෙයා කරන්න කියලා තියෙනවා මම දාන්න. හරි. ඊට පස්සේ බලන්න මේකේ ආයන්න මෙම බිස්කට් වලට SLS ප්‍රමිතිය ලබා ගැනීම අපේක්ෂාවෙන් සිටි මෙම බිස්කට් වලට SLS ප්‍රමිතිය ලබා ගැනීම අපේක්ෂාවෙන් සිටි එමගින් මෙම ව්‍යාපාරයට අයත් වන ප්‍රතිලාභ දෙකක් නම් කරන්න. SLS ප්‍රමිතිය ලබා ගත්තොත් මොකද්ද මේකට ලැබෙන ප්‍රතිලාභ? SLS ප්‍රමිතිය ලබා ගත්තොත් එහෙම මේකේ අලවිය වර්ධනය වෙනවා නේද? SLS ප්‍රමිතිය ලබා ගත්තොත් මේ භාණ්ඩය පිළිබඳ පාරිභෝගිකයන් තුළ විශ්වාසයක් ඇති වෙනවා. ඒකත් එක්ක අලවිය වැඩි වෙනවා. ව්‍යාපාරයේ කීර්ති නාමය වැඩි දියුණු වෙනවා. වැඩි දියුණු වෙනවා. එහෙනම් ලියන්න පළවෙනි එක. පළවෙනි එක ලියන්න. ව්‍යාපාරයේ නිෂ්පාදිත කෙරෙහි ඇති පාරිභෝගික විශ්වාසය ඉහළ යාම. ව්‍යාපාරයේ නිෂ්පාදිත කෙරෙහි ඇති පාරිභෝගික විශ්වාසය ඉහළ යාම. පාරිභෝගික විශ්වාසය ඉහළ යාම. දෙවැනි එක ව්‍යාපාරයේ කීර්ති නාමය ඉහළ යාම. ව්‍යාපාරයේ කීර්ති නාමය ඉහළ යාම. ව්‍යාපාරයේ කීර්ති නාමය ඉහළ යාම. ඊගවෙක නිෂ්පාදිතේ ගුණත්වය තහවුරු වීම. නිෂ්පාදිතේ ගුණත්වය තහවුරු වීම. නිෂ්පාදිතේ ගුණත්වය තහවුරු වීම. ඊගවෙක වෙළඳපොළ තුළ හොඳින් තරඟ වෙළඳපොළ තරඟයට හොඳින් මුහුණ දිය හැකිවීම. වෙළඳපොළ තරඟයට හොඳින් මුහුණ දිය හැකිවීම. වෙළඳපොළ තරඟයට හොඳින් මුහුණ දිය හැකිවීම. ඊගවෙක අලවිය වර්ධනය වී ලාභ ඉහළ යාම. අලවිය වර්ධනය වී ලාභ ඉහළ යාම. අලවිය වර්ධනය වී ලාභ ඉහළ යාම. ලාභ ඉහළ යාම. රයිට්. පස්වෙනි කොටසට යමු. මේකේ පස්වෙනි කොටසට. ඒකේ අයන්න නෛතික පුද්ගල භාවයක් සහිත සහිතව ආරම්භ කළ හැකි සංවිධාන වර්ගය නම් කර වාසි දෙකක් නම් කරන්න. නෛතික පුද්ගල භාවයක් සහිත ව්‍යාපාරයක් ආරම්භ කරන්න මෙයා බලාපොරොත්තුවෙන් ඉන්නවලුනේ මරුනි. එහෙනම් ගොඩක් වෙලාවට මෙයාට පුළුවන් ඒ පෞද්ගලික සමාගමක් බිහි කරන්න. පොදු සමාගමක් වුණත් පටන් ගන්න පුළුවන් තනි කෙනෙකුට වුණත්. මේක ටිකක් අමාරුයි. මෙයාට පළමුව මේක පෞද්ගලික සමාගමක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. දෙවනුව ඕන්න තව කාලයක් යද්දි පොදු සමාගමක් බවට පත් කරගන්න බැරි නෑ. රයිට්. අපි ලියමු වඩා හොඳ උත්තරේ. මේක අහන්නේ නෛතික පුද්ගල භාවයක් සහිතව ආරම්භ කළ හැකි ව්‍යාපාර සංවිධාන වර්ගය නම් කර එහි වාස දෙකක් දක්වන්න. ලියන්න. සීමිත පෞද්ගලික සමාගමක්. සීමිත පෞද්ගලික සමාගම ඇරඹීම. සීමිත පෞද්ගලික සමාගම ඇරඹීම. සීමිත පෞද්ගලික සමාගම ඇරඹීම. ඊට පස්සේ මෙහි වාසි ලියන්න. එකේ වාසි දෙකකුත් අහන්න. වාසි දෙකක් මම කීපයක් කියන්නම්. මෙහි වාසි දැන් පෞද්ගලික සමාගමක් ආරම්භ කිරීමේ වාසි මොනවද? දැනට තියෙන තනි පුද්ගල ව්‍යාපාරයක් නේ. මේක වරුණි දැනට කරගෙන යන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට නේ. ඉතින් මේක සීමිත පොදු සමාගමක් බවට පරිවර්තනය වුණොත් මොනවද තියෙන වාසි වෙන්නේ? එකක් තමයි ඔයාලට කියන්න පුළුවන් වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිත වීම. වගකීම සීමා සහිත වීම.
දෙවනියක නෛතික පුද්ගල භාවයක් පැවතීම. නෛතික පුද්ගල භාවයක් පැවතීම. නෛතික පුද්ගල භාවයක් පැවතීම. ඊගන අකණ්ඩ පැවැත්ම ඒවාසියත් වෙනවාන ලියන්න අකණ්ඩ පැවැත්මක් ඇතිවීම. අකණ්ඩ පැවැත්මක් ඇතිවීම. අකණ්ඩ පැවැත්මක් ඇතිවීම. තමයි වැඩි අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කරගත හැකිවීම. වැඩි අරමුදල් ප්‍රමාණයක් සම්පාදනය කරගත හැකිවීම. මොකද මේක තනි ව්‍යාපාරයක් විදිහට තිබුණොත් තමන්ගේ ප්‍රාධාන්‍යය මතනය පෙන්නේ පෞද්ගලික සමාගමක් බවට පත් කළොත් තව 50ක් දක්වා මෙයා ඇතුළුව 50ක් දක්වා ඌ සමාජිකව සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙනම් ලියන්න වැඩි ප්‍රාග්ධනයක් සම්පාදනය කරගැනීමට ඉඩ තිබීම. වැඩි ප්‍රාග්ධනයක් සම්පාදනය කරගැනීමට ඉඩ තිබීම. ඉඩ තිබීම. රයිට්. අපි මේකේ පස්වෙනි කොටසට යමු. පස්වෙනි කොටසේ අයන්න කතා කළේ පස්වෙනි කොටසේ අයන්න පහේ ආයන්න බලන්න. පහේ ආයන්න. මෙම ව්‍යාපාරයට සමාජ තිරසර සංවර්ධනයට දායක විය හැකි ආකාරය පැහැදිලි කරන්න. දැන් ඔයා දන්නවා ව්‍යාපාරයකට පුළුවන් ආර්ථික තිරසර වර්ධනයට දායක වෙන්න, පරිසර තිරසර ආරක්ෂණයට දායක වෙන්න, ඒ වගේම සමාජ තිරසර සංවර්ධනයට දායක වෙන්න. දැන් මෙතන අහන්නේ සමාජ තිරසර සංවර්ධනයට දායක වෙන්න පුළුවන් විදිහ කීපයක් කියතේවි. මේ ව්‍යාපාරයට සමාජ තිරසර සංවර්ධනයට දායක වෙන්න පුළුවන් විදි කීපයක් කියතේවි. එකක් තමයි සමානාත්මතාවයෙන් කටයුතු කිරීම. ව්‍යාපාරයේ සේවකයෝ සම්බන්ධයෙන් ජාති, ආගම්, වයස්, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමානාත්මතාවයෙන් සලකන්න ඕන. පාරිභෝගිකයොත් එක්ක ගනුදෙනු කරද්දී පවා සමානාත්මතාවයෙන් සලකන්න ඕන. අන්න සමාජ තිරසර බව ඇති කරනුන එක විදියක්. තව එකක් තමයි සංස්කෘතික විවිධත්වයට ගරු කරන්න ඕන. අපි හිතමුකෝ වරුණිගේ ව්‍යාපාරේ ඉන්නවා ඉස්ලාම් ආගම දහන කීප දෙනෙක්. ඒ වගේම ඉන්නවා Hindu භක්තිකයෝ කීප දෙනෙක්. බෞද්ධයෝ තමයි වැඩියෙන් ඉන්නේ. හැබැයි එහෙමයි කියලා අනිත් ආගම් යටපත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි හිතමු වරුණිට පුළුවන් සෙසු ආගම් අදහන අයට ඔවුන්ගේ ආගම් ඔවුන්ගේ ආගම නිදහසේ අදහන්න ආයතනය තුළ ඉඩකඩ වෙන් කළ දෙන්න. ඒක ආගමික නිදහස වගේ දේවල් සමානව ලබා දෙන්න ඕන. එහෙනම් සංස්කෘතික විවිධත්වයට ගරු කිරීමකුත් එතන වෙනවා. ඒකත් එතකොට සමාජ තිරසර වර්ධනයට දායක වීමක් කියලා සලකන්න පුළුවන්. අනිත් එක තමයි නීතිය හා සාමය සුරකීමට දායක වීම. දැන් රටක නීති රීති කඩනවා කියන්නේ ඒ රටේ දැන් රටක නීති රීති හදන්නේ මොකටද? සමාජය යහ පැවැත්මට. එන ව්‍යාපාරිකයෝ ඒ නීති රීති අනුගමනය කරනවා කියන්නේ සමාජය යහ පැවැත්මට දායක වෙනවා කියන එක. ඒ නිසා රටේ නීති රීති රකින්න ඕන. ඒක සමාජ තිරසර වර්ධනයට දායක වීම ලෙස සලකනවා. හරිද? අනිත් එක තමයි මානව අයිතිවාසිකම් human rights. මානව අයිතිවාසිකම් වලට ගරු කරලා කටයුතු කරන්න ඕන මේ ආයතනය. පැහැදිලිද? රයිට්. දැන් පරිසරය රකින්නවා වගේ වෙන්නේ පරිසර පරිසර තිරසර ආරක්ෂණයට දායක වෙන විදි. මේ ඇහුවේ පරිසර තිරසර ආරක්ෂණය නෙමේ සමාජ තිරසර ආරක්ෂණයට දායක වෙන පුළුවන් විදි ඇහුවේ. ලියන්න උත්තර එකක් ලියන්න පුළුවන් සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. 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 චුට්ටක් මේ ඇහෙනවා මදි කියලා එක්කෙනෙක් දාලා තියෙනවා. දැන් පොඩ්ඩක් කියන්නේ ඇහෙනවා මදිද? අනිත් අයට මම පොඩ්ඩක් මේ හඬ වැඩි කරලා කතා කළා. සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් කටයුතු කිරීම. ඇහෙනව අඩුද කියන්නේ? කවුරු හරි එක්කෙනෙක් දාන්නේ ඇහෙනව අඩුද? හරි නෑ ඇහෙනවලු. හරි බලමු කාට හරි මේ ඇහෙනව අඩු නම් අය කියන්න. සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම. තව එකක් ලියන්න. තව එකක්.
සමානාත්මතාවයෙන් සැලකීම, සමානාත්මතාවයෙන් සැලකීම. සේවකයන්ට ඒ වගේම ගනුදෙනු කරවන්න හරි. සමානාත්මතාවයෙන් සැලකීම. ඊගාවට රටේ නීති රීති සුරකීමට දායක වීම. රටේ නීති රීති සුරකීමට දායක වීම. රටේ නීති රීති සුරකීමට දායක වීම. දායක වීම. අනිත් එක තමයි මානව අයිතිවාසිකම් සුරකීමට දායක වීම. මානව අයිතිවාසිකම් සුරකීමට දායක වීම. තව එකක් දැන් අර සමාජ රක්ෂණ කටයුතු තියෙන්නේ. මං ඉස්සෙල්ල කීපක ලියාගත්තද? මානව අයිතිවාසිකම් වලට ගරු කරමින් කටයුතු කිරීම. ඊගාව එක කියන්නේ යන්නේ සමාජ රක්ෂණ කටයුතු කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ සේවකයන්ට විශ්‍රාමයට උපක්‍රමයක් ඇති කරනවා. විශ්‍රාමයට උප නැත්නම් සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම වගේ දේවල් සිද්ධ කරනවා. එතකොට සේවකයා විශ්‍රාමයෙන් පසු ඔහුගේ සැඳෑ සමය ඔහුට හොඳින් ගත කරන්න පුළුවන්. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? සේවකයා වැඩ කරනකම් මෙතුක් ගෙවනවා. එයා විශ්‍රාම යන වයස කියන්නේ වැඩ කළ නොහැකි වයස. එතකොට එයාට ආයි රස්සාවකට යන්න බෑ, යන්නේ ගෙදර. හැබැයි එතකොට එයාට එතනින් එහා ජීවිතේ විශ්‍රාම දිවිය හොඳින් ගත කරන්න ක්‍රමයක් ආයතන ඇති කළ නොතිබුණොත් ඒ සේවකයා අමාරු වෙනවා. ඒ නිසා අන්න සමාජ රක්ෂණ ක්‍රම ඇති කිරීමත් සලකනවා සමාජ තිරසර වර්ධනය වෙනුවෙන් දායක වීමක් කියලා. එහෙනම් ඒකත් ලියන්න පුළුවන්. සමාජ සංරක්ෂණ කටයුතු වලට දායක වීම. සමාජ සංරක්ෂණ කටයුතු වලට දායක වීම. දායක වීම. සමාජ සංරක්ෂණ කටයුතු වලට දායක වීම. රයිට්. දැන් අපි ඊගාව ප්‍රශ්නයට යන දැන් පළවෙනි ප්‍රශ්නේ ඉවරයි ඈ. අපි දැන් ඔන්න යනවා දෙවෙනි ප්‍රශ්නෙට. පළවෙනි එක ඉවරයි. දෙවෙනි එකෙන් දෙවෙනි එක තමයි රජය ව්‍යාපාරය අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසා දෙපාර්ශවයේම අරමුණු ඉටු කර ගැනීමට හැකිවේ. මෙසේ සෝරි හැකිවේ රජයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර විවිධ ආකාරයෙන් දායක වේ. එසේ දායක වන ආකාර හතරක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඇත්තටම රජයේ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාර දායක වෙනවා. ඉතින් ඒ දායක වෙන විදි හතරක් අහනවා. ඉතින් එකක් තමයි රජයේ ප්‍රතිපත්ති වලට අනුකූල වීමෙන්. තව එකක් තමයි රජයේ නීති රීති වලට අනුකූල වීමෙන්. තව එකක් තමයි පරිසරයේ සුරකීමෙන්. විදේශ විනිමය ඉපයීමෙන්. නිසි පරිදි බදු ගෙවීමෙන්. පැහැදිලිද? දේශීය සම්පත් භාවිතයෙන්. අන්න ඒ වගේ ක්‍රම හරහා පුළුවන් රජයේ අරමුණු ඉටු කරගන්න ව්‍යාපාරික අංශයට දායක වෙන්න පුළුවන්. එහෙනම් අපි ලියමු දායක වෙන්න පුළුවන් විදි ටික දෙවනි එකේ රෝම ඉලක්කම් 1. අපිට එකක් කියතේකි රජයේ ප්‍රතිපත්ති වලට අනුකූල වීමෙන්. රජයේ ප්‍රතිපත්ති වලට අනුකූල වීමෙන්. රජයේ ප්‍රතිපත්ති වලට අනුකූල වීමෙන්. දෙවනි එක රජයේ නීති රීති වලට අනුකූල වීමෙන්. රජයේ නීති රීති වලට අනුකූල වීමෙන්. රජයේ නීති රීති වලට අනුකූල වීමෙන්. තුන්වෙනි එක නිසි පරිදි බදු ගෙවීමෙන්. නිසි පරිදි බදු ගෙවීමෙන්. හතරවෙනි එක සේවා නියුක්ති අවස්ථා සැපීමෙන්.
සේවා නියුක්ති අවස්ථා සැපයීමෙන්. ඊගාවක පරිසරයට සිදුවන හානියෝම කිරීමෙන් නැත්තම් පරිසර සංරක්ෂණයට දායක වීමෙන්. එහෙම ලියන්න පරිසර සංරක්ෂණයට දායක වීමෙන්. පරිසර සංරක්ෂණයට දායක වීමෙන්. ඊගාවක දේශීය සම්පත් භාවිතයෙන් දේශීය සම්පත් භාවිතයෙන් දේශීය සම්පත් භාවිතයෙන් දැන් අපි ගොඩක් ලිව්වා මම තව එකක් කියන්නම් විදේශ විනිමය ඉපයුමට දායක වීමෙන් විදේශ විනිමය ඉපයුමට දායක වීමෙන් විදේශ විනිමය ඉපයුමට දායක වීමෙන් ඔයගොල්ලෝ දන්නවා අර යහපත් විදේශ යහපත් අන්තර්ජාතික වෙළඳාමක් ඇති කර ගැනීම අරමුණක්නේ. ඒ අරමුණ ඉටු කර ගන්න නම් ඇත්තටම විදේශ විනිමය උපයන්න දායක වෙන්න ඕන ව්‍යාපාරිකයෝ. හරි, අපි යමු ඊගාව කොටසට. දෙවනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙකට යන රෝම ඉලක්කම් දෙක බලමු. ප්‍රශ්නේ කියවලා ඒ තමයි කියනවා. පොඩ්ඩක් ඉන්න ප්‍රශ්නේ. ඔව්, රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණ, රජයේ මූල්‍ය ප්‍රතිපත්තියේ අරමුණ දේශීය ආර්ථිකය තුළ මිල ස්ථායිතාවය පවත්වා ගැනීමයි. ඒක හරිනේ. මේ සඳහා රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග දක්වා කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු හතරක් දීලා තියෙනවා. ඒ කියන්නේ එක කරුණකට එක ලකුණයි. මට කියන්න මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද? ඒ තමයි ඔයා දන්නවා මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණ පහක් කතා කරනවා අපි. මොනවද? ප්‍රතිපත්ති පොලිය අනුපාත නියම කිරීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නියම කිරීම, ඊගාවට බිවට වෙළඳපොළ කටයුතු වල නියැලීම, වට්ටම් අනුපාත තීරණය කිරීම, පස්වෙනි එක ණය සීමා පැනවීම. ඔන්න ඔය පහ තමයි මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය අරමුණ ඉටු කරගන්න, ඒ කියන්නේ දේශීය ආර්ථිකයේ තුල මිල ස්ථායිතාවය පවත්ව ගන්න රජය අනුගමනය කරන ක්‍රියාමාර්ග තමයි ඔන්න ඔය පහ වෙනස් කිරීම. හරිද? ඒ කියන්නේ මේ අහන්නේ අතරම මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණවල ක්‍රියාකාරීත්වය ගැන අහන්නේ. හරි, මම කියන්නම් එකක් ඔයාලට ලියතේගේ ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් කිරීම. 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 අපිට කියනෝනේ මේක පැහැදිලි කරන්න කියලා නේද? එක වාක්‍යකින් පැහැදිලි කරමු. අපි ලියුවා රජයේ ප්‍රතිපත්ති පොලි අනුපාතික වෙනස් කිරීම. ලියන්න එක යටත් එක වාක්‍යයක්. නিত্য තන්පසු පහසුකම් අනුපාතය. එක යටත් ලියන්න නিত্য තන්පතු පහසුකම් අනුපාතය. කොමා නিত্য ණය පහසුකම් අනුපාතය. නিত্য ණය පහසුකම් අනුපාතය. හා මහබෙන්කු පොලි අනුපාතය. මහබෙන්කු පොලි අනුපාතය. උචිත පරිදි වෙනස් කිරීමයි. උචිත පරිදි. උචිත පරිදි වෙනස් කිරීමයි. උචිත පරිදි වෙනස් කිරීමයි. දෙවනි කරුණ ලියන්න විවට වෙළඳපොළ කටයුතු වල නියැලීම. විවට එහෙම නැත්නම් විවෘත. විවට වෙළඳපොළ කටයුතු වල නියැලීම. විවට
විවට වෙළඳපොළ කටයුතු වල නියැලීම. හරි. එකක් ලියන්න පුළුවන් ඔයාලට අපි කිව්ව විවට වෙළඳපොළ කටයුතු වල නියැලීම. පළවෙනි එකක් නෙමෙයි මේක පැහැදිලි කරගමු. මොකද්ද විවට වෙළඳපොළ කටයුතු වල නියැලෙනවා කියන්නේ? රජයේ ආර්ථික අරමුණු ඉටු කරන්න මහ බැංකුව ඍජුවම විවෘත වෙළඳපොළට පිවිසිලා භාණ්ඩාගාර බිල්පත් විකිණීම සහ නැවත මිලදී ගැනීම වැනි කටයුතු වල නියැලෙන එක. හරි. ආර්ථිකයේ මුදල් සැපයුම ප්‍රසාරණය කරන්න ඕන නම් රජයේ සුරැකීම්පත් නැවත මිලට ගන්නවා. ආර්ථිකයේ මුදල් සැපයුම සංකෝචනය කරන්න ඕන. අපි හිතමු තියෙන උද්දමනයක් කියලා. එතන මුදල් සැපයුම සංකෝචනය කරන්න ඕන. එහෙනම් භාණ්ඩාගාර බිල්පත් වගේ රාජ්‍ය සුරැකීම්පත් විකුණන්න ඕන. එතකොට මිනිස්සුන් ගැතේ දෙන සල්ලි නැවත මහ බැංකුවට ඇදිලා එනවා. ලියන්න එහෙනම් විවට වෙළඳපොළ කටයුතු යටතේ ලියන්න. රජයේ සුරැකීම්පත් විකිණීම සහ මිලට ගැනීම විකිණීම සහ නැවත මිලට ගැනීම කටයුතු වල සුදුසු පරිදි නියැලීමයි. කටයුතු වල සුදුසු පරිදි නියැලීමයි. තුන්වෙනි එක විවස්ථාපිත සංචිත අනුපාතය නියම කිරීම. විවස්ථාපිත සංචිත අනුපාතය නියම කිරීම. විවස්ථාපිත සංචිත අනුපාතය නියම කිරීම. මොකද ඒකෙන් අදහස් කරන්නේ වාණිජ බැංකුවේ පවත්වාගෙන යා යුතු තැන්පතු වලින් මහ බැංකුව නියම කරන ප්‍රතිශතය රඳවා ගැනීම. ඒතර මේ ප්‍රතිශතය නියම කිරීම තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නියම කිරීම කියලා කියන්නේ. ඒ ප්‍රතිශතය උචිත පරිදි අඩු හෝ වැඩි කිරීම මහ බැංකුවට කරන්න පුළුවන්. ලියන්න මෙහෙම. වාණිජ බැංකු වෙතැති මහජන තැන්පතු වලින් අවම වශයෙන් මහ බැංකුවේ රැඳවිය යුතු මුදල් ප්‍රමාණය අඩු හෝ වැඩි කිරීමයි. මුදල් ප්‍රමාණය කියනට වඩා හොඳයි. මෙන්න මෙහෙම. රැඳවිය යුතු මුදල් ප්‍රමාණයට අදාළ අනුපාතය නැත්නම් ප්‍රතිශතය අඩු හෝ වැඩි කිරීමයි. හතරවෙනි එක ලියන්න වට්ටම් අනුපාත වෙනස් කිරීම. ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වගේ ඒවා කල් පෙරෙන්න කලින් වාණිජ බැංකුවට දීලා වට්ටම් කරගන්න වණන් අන්නේ වට්ටම් ප්‍රතිශතය එක්ක වැඩි කරන එක අඩු කරන එක ඔය දෙකෙන් එකක් කරන එක තමයි වට්ටම් අනුපාත වෙනස් කිරීම කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාවේ ආර්ථිකයේ මුදල් ප්‍රසාරණයක් නම් තියෙන්නේ ඒක අඩු වෙන විදිහට, මුදල් සැපයුම ඕනට වඩා සංකෝචනය වෙලා තියෙනවා නම් ඒක වැඩි වෙන විදිහටත් ඕන මේක කරන්න. ලියන්න මෙහෙම ලියන්න. උචිත පරිදි සුරැකීම්පත් කල්පිරීමට ප්‍රථමයෙන් උචිත පරිදි
සුරැකුම්පත් කල්පිරීමට ප්‍රථමයෙන් ඒවා මුදල් බවට පත් කර ගැනීමේදී ඒවා මුදල් බවට පත් කර ගැනීමේදී අයකරන වට්ටම් අනුපාතය වෙනස් කිරීමයි. අයකරන වට්ටම් අනුපාතය වෙනස් කිරීමයි. හතරයි ලියන්න කිව්වේ හතර. හරි, තව එකක් කියන්නම් මං. ලියන ණය සීමා පැනවීම ප්‍රධාන පහරේ තියෙන්නේ. මොන පස්වෙනි එකත් ලියමු. ඔය විභාගෙට ලියද්දි ලියන්න හතරක් විතර, නැත්නම් කාලේ අපරාධ වැඩිනවා. ණය සීමා පැනවීම පස්වෙනි එක. ඒ ණය සීමා දෙවර්ගයක් තියෙනවනේ, ප්‍රමාණාත්මක ණය සීමා හෝ ගුණාත්මක ණය සීමා. එන ලියන්නේ එකට දෙක වාක්‍යයක්. උචිත පරිදි ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක උචිත පරිදි ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ණය සීමා පැනවීමයි. උචිත පරිදි ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ණය සීමා පැනවීමයි. ණය සීමා පැනවීමයි. ණය සීමා පැනවීමයි. හරි, අපි ඊගාව ප්‍රශ්නට යමු. රෝමිලක්කන් තුනේ අයන්න මෙතන තියෙනවා නේද? ඔව්, ඔයගොල්ලන් පේනවා, ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා. රෝමිලක්කන් තුනේ අයන්න වෙළඳ විසමාචාරයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? උදාහරණ ඇසුරින් පැහැදිලි කරන්න. ඇත්තරම වෙළඳ විසමාචාරයක් කියන්නේ වෙළෙන්ද වංචනික ලෙස, කූට ලෙස පාරිභෝගිකයාට යම් යම් අකටයුතුකම් සිදු කිරීමට කටයුතු කිරීම අපි කියන්නේ වෙළඳ විසමාචාරයක් කියලා. ඒ විසමාචාර විවිධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙළඳ විසමාචාරය විදිහට කරන්නේ සමහල්ලාට විසමාචාරයේ විදිහට කරන්නේ මේ සමහර වෙලාවට වෙළඳ විසමාචාරය විදිහට කරන්නේ භාණ්ඩ මේ ප්‍රමාණය කියන්නේ මේ හොරට කිරණ එක වෙන්න පුළුවන්, එක්ක වැඩි මිලක් අය කරන එක වෙන්න පුළුවන්, ගුණත්වය බාල කරන එක වෙන්න පුළුවන්, ඉතුරු සල්ලි නොදීන එක වෙන්න පුළුවන්. මේ විසමාචාර කියන එක විවිධයි. හරි රයි, අපි කතා කරමු. මං චුට්ටක් ඔගලන මේ පොඩි උදාහරණයක් පෙන්නන්න හැදුවේ. ප්‍රශ්නයක් අහලා කිව්වේ චුට්ටකින්. ප්‍රසාද දීමනා කියලා මේක දීලා තියෙනවා. මොකද්ද ප්‍රසාද දීමනා? මොකකට දෙවිල තියෙන චුට්ටක් ඉන්න. ඉන්න මම මේ පොඩි උදාහරණයක් පෙන්වන්න දෙන ඔයගලට. මේ දැන් බලන්න මෙන්න මේකේ දැන් ඕනට පේනවා. මෙන්න මේ මම කැම් එකට අල්ල පෙන්නන. මෙන්න මේකේ ඔයාලට පේනවා මේ ජම්බෝ පීනට් එක මිල ප්‍රකාශ කරලා තියෙන විදිහ. මේක ඔරිජිනල් ඇසුරුමේ තමයි මිල පෙන්නලා තියෙන්නේ. කිසිම අවුලක් නැහැ මේකේ වංචාවක් නැහැ. හරිද? මේකේ මේ ඔරිජිනල් ඇසුරුමේ තමයි මිල ඔරිජිනල් විදිහට මුද්‍රණය කරලා තියෙන්නේ. හැබැයි ඔයාලට පේනවද මේ තියෙන්නේ මාස්ක් එක.
එතන මේ ගමන් කඩේ තියනවා දෙකලා ගත්තේ ඔයගොල්ලන් පෙන්නන්නමයි. හොඳට බලන්න. ඔන්නාට පේනවද? චුට්ටක් ඉන්නවා. සමීප දර්ශනයක් පෙන්වෙනවා. ඔයාලට පේනවද? මේ මිල සඳහන් කරලා තියෙන තැන. මේ මිල සඳහන් කරලා තියෙන තැන හොඳට බලන්න. අර ඇසුරුමේ සඳහන් ඔරිජිනල් තොරතුරු ටික තමයි අර නිල් පාටින් පේන්නේ. ඇසුරුමේ මුද්‍රණය කරලා තියෙනවා පේන්නේ. ඔයාලට පේනවද ඊට උඩින් මේක ස්ටිකර් එක ගහපු එකට හරියට ඒක කරගන්න බැරි වෙලා. මොකද යට තොරතුරු ටික වැහිලා නැහැ. ඒක පේන විදිහට තමයි උඩ එක ස්ටිකර් එක ගහලා තියෙන්නේ. ඔය ඇතුළේ ගහපු ස්ටිකර් එක ඔයාලට පේනවා ටික අලෝපු එකක් වගේ පේන්නේ මතු පිටින් වයි. එතන මේකේ මේ තොරතුරු මිල ගණන් එහෙම නැවත සඳහන් කරලා ස්ටිකර් එකක් ගහලා අර ඔරිජිනල් එක වැහෙන විදිහට මෙන්න මේ සමාචාරයත්. මෙහෙම කරන්න බෑ. මේකට කියන්නේ ලේබල් විකෘති කිරීම කියලා. ලේබල් විකෘති කිරීම. එහෙනම් ඇතරම වෙළඳ විසමාචාරයන් කියන්නේ විවිධයි. ඒතර කැටියම කියනවා නම් පාරිභෝගිකයාට යම් යම් අකටයුතුකම් සිදු කිරීම. අපි එක ලියමු එහෙනම් වෙළඳ විසමාචාර කියන එක ලියන්න. නිෂ්පාදකයන් සහ බෙළඳුන් නිෂ්පාදකයන් සහ බෙළඳුන් භාණ්ඩ සේවා භාණ්ඩ හා සේවා අලවියේදී භාණ්ඩ හා සේවා අලවියේදී භාණ්ඩ හා සේවා අලවියේදී භාණ්ඩ හා සේවා අලවියේදී පාරිභෝගිකයා සම්බන්ධයෙන් සිදු කොට ඇති පාරිභෝගිකයා සම්බන්ධයෙන් සිදු කොට ඇති අකටයුතුකම් පාරිභෝගිකයා සම්බන්ධයෙන් සිදු කොට ඇති අකටයුතුකම් පාරිභෝගිකයා සම්බන්ධයෙන් සිදු කොට ඇති අකටයුතුකම් 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 මින් අදහස් වේ. ඒව තමයි වෙළඳ විසමාචාර කියන්නේ. අකටයුතුකම් මින් අදහස් වේ නැත්නම් වෙළඳ විසමාචාර ලෙස අදහස් වේ. වෙළඳ විසමාචාර ලෙස අදහස් වේ. උදාහරණ ලියන්න. උදාහරණ. වැඩි මිලක් අය කිරීම. වැඩි මිලක් අය කිරීම. ගුණත්වය බාල කිරීම. වැඩි මිලක් අය කිරීම ගුණත්වය බාල කිරීම ගුණත්වය බාල කිරීම කල් ඉකුත් වූ භාණ්ඩ අලවිය කල් ඉකුත් වූ භාණ්ඩ අලවිය ඊගවට පාරිභෝගිකයාට ව්‍යාජ තොරතුරු සපයමින් පාරිභෝගිකයාට ව්‍යාජ තොරතුරු සපයමින් භාණ්ඩ අලෙවි කිරීම. තව උදාහරණයක්. පාරිභෝගිකයාට ව්‍යාජ තොරතුරු සපයමින් භාණ්ඩ අලෙවිය. රයිට්. අපි ඊගව කොටසට යමු. වෙළඳ විසමාචාර කියන්නේ කිව්වේ එතකොට ආයන්න වලන රෝමිලක්කන් තුනේ මෑත කාලයේදී පාරිභෝගික ආරක්ෂණය වඩාත් වැදගත් වීමට හේතු වූ කරුණු හතරක්. ඇතරම අතීතයටත් වඩා වර්තමානය වෙනකොට වඩාත් පාරිභෝගික ආරක්ෂණය අවශ්‍ය වෙලා තියෙනවා. ඒකට හේතු හතරක් අහනවා. එකක් තමයි නිදහස් වෙළඳාම. දැන් නිදහසේ වෙළඳාම කරගෙන යන්න දුන්නාම හොඳ වෙලෙන්ද හොඳ වෙලෙන්ද අවංක වෙලෙන්ද ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ. ඔවුන් සාධාරණව ක්‍රියා කරනවා. හැබැයි භාණ්ඩ පිළිබඳ නීති රීති නියම කරන්නේ නැතුව ගුණත්වයේ පිළිබඳව ප්‍රමිති වගේව පනවන්නේ නැතුව රජය ව්‍යාපාරිකයන්ට සිය සිතගියාමන් පරිදි නිදහසේ ක්‍රියාත්මක කරන්න දුන්නාම කූට වෙලෙන්ද ඒ නිදහස අයුතු ප්‍රයෝජනයට අරගෙන ඒ නිදහසෙන් අයුතු ලෙස ප්‍රයෝජන අරන් පාරිභෝගිකව සූරාකරන විදිහට කටයුතු කරන්න පුළුවන්. ඒක නිසා ව්‍යාපාරිකයන්ට ඕනවට වඩා වැඩි නිදහසක් පිරිනමා තිබීම ඔවුන් පාරිභෝගිකව වංචා කරන ලැබිච්ච ලයිසන් එකක් වගේ සලකලා කටයුතු කරන ඇතැම් අවස්ථාවලදී. ඒක එකක්. එහෙනම් ලියන්න පාරිභෝගික ආරක්ෂණය වඩාත් අවශ්‍ය වෙන්න හේතුවල පළවෙනි එක
නිදහස් වෙළඳාම. නිදහස් වෙළඳාම. නිදහස් වෙළඳාම. ඒකටම ලියන්නක චුට්ටක්. ඒකටම ලියමුකෝ නිදහස් වෙළඳාම. නිදහස් වෙළඳාම නිසා. නිදහස් වෙළඳාම නිසා. ඇතැම් කූට වෙළඳුම්. ඇතැම් කූට වෙළඳුම්. ඇතැම් කූට වෙළඳුම්. ඇතැම් කූට වෙළඳුම්. අපි කියන්නේ නිදහස් වෙළඳාම නිසා ඇතැම් කූට වෙළඳුම්. එම නිදහසෙන් අයුතු ලෙස ප්‍රයෝජනගෙන. එම නිදහසෙන් අයුතු ලෙස ප්‍රයෝජනගෙන. පාරිභෝගිකයා සූරා කෑමට කටයුතු කිරීම. පාරිභෝගිකයා සූරා කෑමට කටයුතු කිරීම. අනිත් එක අධික තරණය නිසා පාරිභෝගිකයා රැවටීමට ලක් වෙනවා. මොකද ගොඩක් වෙලාවට මිලෙන්නේ තරඟ කරන්නේ. ඒතර මිල අඩු කරලා පාරිභෝගිකයව අල්ල ගන්න ඕන හින්දා භාණ්ඩේ බාල කරනවා. පාරිභෝගික නොදැනෙන්න බාල භාණ්ඩයක් තමයි අඩු මිලට දෙන්නේ. සමහරට අර මිල වැඩි භාණ්ඩේ අනර්ගික. හැබැයි පාරිභෝගිකය රැවටෙනවා අඩු මිල නිසා. ඒ නිසා දෙවෙනි එක ලියන්න දැඩි තරඟකාරීත්වය. දැඩි තරඟකාරීත්වය. දැඩි තරඟකාරීත්වය නිසා. නිසා. ඉන් ජය ගැනීමට. ඉන් ජය ගැනීමට. දැඩි තරඟකාරීත්වය නිසා. ඉන් ජය ගැනීමට. වෙළඳුන්. වෙළඳුන්. සදාචාරාත්මක නොවන ක්‍රම භාවිතය. සදාචාරාත්මක නොවන ක්‍රම භාවිතය. සදාචාරාත්මක නොවන ක්‍රම භාවිතය. ඒකට උදාහරණයක් කී දෙයක් කියොන්නම්. ඒ තමයි අර අයුතු ප්‍රචාරණය. ඒ කියන්නේ පාරිභෝගිකයව වංචනික ලෙස ප්‍රචාරණය කරන වටනික ඔකට උදාහරණයක්. රයිට්. අපි තව එකක් කියමු. ඒ තමයි මේ වෙළඳපොළ සංකීර්ණ වීම. ඇත්තටම ඒක ගොඩක් වෙලාවට ගෝලීයකරණයත් එක්ක සමාජ තත්ත්වයන් වෙනස් වෙලා වෙළඳපොළ සංකීර්ණ වෙලා පාරිභෝගිකය තුළ අතරමං වෙන්න පුළුවන්. එන ලියන්න තව එකක්. ගෝලීයකරණය සමග ඇතිවිය හැකි. මෙහෙම ලියමුකෝ. ගෝලීයකරණය සමග ඇතිවිය හැකි සමාජ හා සංස්කෘතික පිරිහීම. ගෝලීයකරණය නිසා ඇතිවිය හැකි. ඇතිවිය හැකි සමාජ හා සංස්කෘතික. සමාජ හා සංස්කෘතික පරිහානිය. පරිහානිය. හරි. තව එකක් මම කියන්නම්. ඒ තමයි මේ පාරිභෝගික ආරක්ෂණය අවශ්‍ය වෙන තව හේතුවක් තමයි පාරිභෝගිකයා නැනවත්ව කටයුතු කිරීම. තව එකක්. පාරිභෝගිකයා ආරක්ෂා කරන්න තියෙන රාජ්‍ය ආයතන මන්දගාමී ලෙස කටයුතු කිරීම. ලියන්න ඊයේ පෙරේද පොල් තෙල් මිල ඉතාම අයුතු ලෙස වැඩි කළා. ඇත්තම පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශයක් පවා කළා. ඒක අසාධාරණයි කියලා. මොකද පොල් තෙල් මිල වැඩි කරන කිසිම හේතුවක් තිබුණේ නැහැ පහුගිය කාලේ. ආනයිනික තෙල් වල මිල වැඩි වුණෙත් නැහැ. අනිත් එක මිල වැඩි වෙන්නේ හිඟයක් තියෙන වෙලාවෙදිනේ. පහුගිය දවස්වල පොල් සංවර්ධන අධිකාරිය කිව්වා ලංකාවේ අවශ්‍යතාවය වගේ තුන් ගණයක් තෙල් තියෙනවලු ස්ටොක් කරලා. පොල් තෙල් සැපයුම් කරව ගාව. ලංකාවේ අවශ්‍යතාවය වගේ තුන් ගුණයක් තියෙනවා. අතිරික්ත සැපයුමක් තියෙනවා. ආනයන සඳහා බදු වැඩි කළෙත් නැහැ. එහෙනම් කිසිම පදනමක් නැහැ මිල වැඩි වෙන්න. හැබැයි එහෙම තියෙද්දි කූට ව්‍යාපාරිකයෝ පොල් තෙල් මිල වැඩි කරනවා. කෝ ඉතින් පාරිභෝගික කටයුතු අධිකාරියේ මැදිහත් වුණාද? නැහැ. ඔවුන්ගේ අක්‍රමණික ක්‍රියාකාරීත්වය පාරිභෝගික අවශ්‍ය ආරක්ෂණය වැඩි වැඩියෙන් අවශ්‍ය වෙන්න හේතු වෙලා තියෙනවා. ඉතින් එතෙන්දි පාරිභෝගිකට දෙන්නේ සොයන් ආරක්ෂාව සලස ගන්න තමයි. රජයේ ආයතන අකර්මණ්‍යව තියෙනවා නම් කරන්න දෙයක් නැහැ.
ස්වයං ආරක්ෂාව වැඩි කරගන්න වෙනවා පාරිභෝගිකයන්. එහෙනම් ලියන්න තව එකක්. පාරිභෝගිකයන් නැනවත්ව කටයුතු නොකිරීම. පාරිභෝගිකයන් නැනවත්ව කටයුතු නොකිරීම. පාරිභෝගිකයන් නැනවත්ව කටයුතු නොකිරීම. තව එකක් ලියන්න. තව එකක්. අපි කිව්වා පාරිභෝගිකයන් නැනවත්ව කටයුතු නොකිරීම. අනිත් එක පාරිභෝගික ආරක්ෂණ ආයතන අකර්මණ්‍යව පැවතීම. පාරිභෝගික ආරක්ෂණ ආයතන අකර්මණ්‍යව පැවතීම. අකර්මණ්‍යව පැවතීම. Right. අපි රෝමිලක්කම් හතරට එමු. රෝමිලක්කම් තුන්වෙනි කිවලයි හතරවෙනි එකට එන්න. හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැති වූ විට බලපාන නෛතික තත්ත්වය කුමක්ද? එහි සඳහන් කරුණු හතරක් නම් කරන්න. හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නැත්නම් මොකද්ද අදාළ වෙන නීතිය එන්නේ? හවුල් ආඥාපනතේ 24 වෙනි වගන්තියට අනුව කටයුතු කළ යුතුයි. දැන් මෙතන කියනවා හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් නොමැති වූ විට බලපාන නෛතික තත්ත්වය කුමක්ද කියලා අහනවා. එහි සඳහන් කරුණු හතරකුත් කියන්න ඕනේ. ඇත්තටම යම්කිසි හවුල් ව්‍යාපාරයක් ලිඛිත ගිවිසුමකින් තොරව පටන් ගන්න තියෙනවා නම් ඒ හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමකින් තොරව පටන් ගන්න තියෙනවා නම් ඒ හවුල් ව්‍යාපාරය ක්‍රියාත්මක වෙන්න ඕන හවුල් ආඥාපනන්තේ 24 වෙනි වගන්තියට අනුව. ඒකේ සඳහන් කරුණු 9ක් තියෙනවා. මෙතන 4යි අහන්නේ. කරුණු 9ක් තියෙනවා. එකක් තමයි ව්‍යාපාරයේ විසුරුව හැරීමට යන අවස්ථාවකදී ප්‍රාප්තණය සම්බන්ධයෙන් තියෙන ඕන සමයිතිය. අනිත් එක ව්‍යාපාරයේ ලාභාලාභ බෙදාගත යුත්තේ සමසමව. අනිත් එක යම්කිසි අවුල්කරුවේ තමන්ගේ පෞද්ගලික මුදලක් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යෙදුවා නම් ඒක නැවත ආපහු ලබා ගන්න අයිතියක් තියෙනවා. අනිත් එක තමයි ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් ප්‍රධාන කාර්යාලයේ තැබිය යුතුයි. ඒ වගේම ඒවා පරිශීලනය කරන්න අවශ්‍ය නම් පිටපත් ලබා ගන්න අයිතිය හැම අවුල්කරුවෙකුටම තියෙන්න ඕන. අනිත් එක තමයි හවුල් ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න සෑම හවුල්කරුවෙකුටම එක සමාන අයිතියක් තියෙනවා. හැබැයි හවුල් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සහභාගී වුණා කියලා වැටුප් ලබා ගන්න බෑ. ගැණිලි සඳහා පොලී අය කරන්නත් බෑ. ප්‍රාර්ථනීය වෙනුවෙන් පොලී ගෙවන්නත් එපාලු. මේව ගන්තිය කියනවා. ඒ විතරක් නෙමේ යම් හවුල්කරුවේ ප්‍රාර්ථනයට අමතරව ණයක් සපයලා තියෙනවා නම් හවුල් ව්‍යාපාරයට ඒ සඳහා 100%කට නොඅඩු වාර්ෂික පොලියක් ගෙවන්නලු. ඒ විතරක් නෙමෙයි මේකෙන් කියනවා නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සිටින සියලුම හවුල්කරුවන් ඒකට කැමැත්ත පළ කරන්න ඕන. එක හවුල්කරුවෙක් කරේ අකමැති වුණොත් නව හවුල්කරුවෙක් බඳවා ගන්න බැහැ. අනිත් එක හවුල් ව්‍යාපාරයේ ස්වરૂපය වෙනස් වෙන්න බලපාන තීරණ ගන්නවා නම් සියලු හවුල්කරුවන්ගේ කැමැත්ත තියෙන්න ඕන. හැබැයි එදිනෙදා සාමාන්‍ය තීරණ ගනිද්දී බහුතර හවුල්කරුවන්ගේ කැමැත්තෙන් ඒක කරන්න පුළුවන්. ඔන්න ඔය කරුණු 9 තමයි හවුල් ආඥාපනතේ 24 වෙනි වගන්තිය තියෙන්නේ. ඔය කරුණු 9ම අදාළයි ලිඛිත කිවිසුමකින් තොරව ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම්. එහෙනම් අපි ඉස්සෙල්ලා ලියමු අදාළ නීතිය. අදාළ නීතිය. අදාළ නීතිය. කෙටි රක් ගහලා ලියන්න. 1890 හවුල් ආඥාපනතේ 1890 හවුල් ආඥාපනතේ 1890 හවුල් ආඥාපනතේ 24 වෙනි වගන්තිය මෙහිදී බලපැවැත්වේ. 24 වෙනි වගන්තිය මෙහිදී බලපැවැත්වේ. මෙහිදී බලපැවැත්වේ. ඒකේ සඳහන් කරුණු හතරණිය අහන්නේ නම් මේක ලියන්න ඕනේ. ඔයාගේ තීරි නෝට් වලත් ඒක තියෙනවා. අපි රිවිෂන් එකෙත් දීලා තියෙනවා. මෙතෙන්ට ලේසි හතරක් දීමු. ඔයා වුණත් විභාගෙදී අර දිග ඒව නැතුව අර කෙටි ඒව හතරක් ලියන්න. ඒතොර ලේසිනේ. හරි ලියන්න වෙනම රූලක මෙහි සඳහන් කරුණු හතරක් පහත දැක්වේ.
මෙහි සඳහන් කරුණු හතර පහත දැක්වේ. මෙහි සඳහන් කරුණු හතරක් පහත දැක්වේ. එක පළවෙනි එක ලියන්න. පළවෙනි එක ලියන්න. හවුල් කරුවන් අතරේ ලාභ සමව බෙදාගත යුතුය. හවුල් කරුවන් අතරේ ලාභ සමව බෙදාගත යුතුය. නැත්තම් ලාභයට ඇත්තේ සමායිතියකි. එහෙම කිව්වත් හරි. හවුල් කරුවන් අතරේ ලාභ සමව බෙදාගත යුතුය. දෙක ගැනිලි සඳහා පොලි අය නොකළ යුතුය. ගැනිලි සඳහා පොලි අය නොකළ යුතුය. ඊගාවෙක ප්‍රාර්ථනය සඳහා පොලි නොගෙවිය යුතුය. ප්‍රාර්ථනය සඳහා පොලි නොගෙවිය යුතුය. ප්‍රාර්ථනය සඳහා පොලි නොගෙවිය යුතුය. හතර හවුල් ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු වලට සහභාගී වීමට. හවුල් ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු වලට සහභාගී වීමට. හවුල් ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු වලට සහභාගී වීමට. සෑම හවුල්කරුවෙකුටම සමාන අයිතියක් ඇත. ඊගා ප්‍රශ්නේ බලමු. රෝමිලක්කම් පහේ අයන්න බලන්න. අපි අතර 9ක් තියෙනවා. 4යි ලිව්වේ ඇති 4නේ අහලා තියෙන්නේ. පහේ අයන්න. රාජ්‍ය අංශයේ දෙකිය හැකි ව්‍යාපාර සංවිධාන මොනවාද? මොනවද රාජ්‍ය අංශයේ දෙකින් තියෙන ව්‍යාපාර සංවිධාන? රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, අනිත් එක පළාත් සභා හා පළාත් පාලන ආයතන වලට අයත් ව්‍යාපාර. ඔන්න ඔය ටික ලියුවා නම් හොඳටම ඇති. අපි ලියමු එක. රජයට අයිති ව්‍යාපාර සංවිධාන වර්ග ලියමු එක. රාජ්‍ය සංස්ථා වැඩියම තියෙන්නේ එහෙම. රජයේ ව්‍යාපාර වලින් වැඩියම තියෙන්නේ සංස්ථානේ. හරි. ලියන්න රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථා. දෙවනි එක රාජ්‍ය දෙපාර්තමේන්තු. තුන්වෙනි එක රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම. හතරවෙනි එක පළාත් පාලන ආයතන වලට අයත් ව්‍යාපාර.
පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයත් ව්‍යාපාර. පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයත් ව්‍යාපාර. අපි ලිව්වේ මොනවද? එක රාජ්‍ය සංස්ථා, දෙක රාජ්‍ය දෙපාර්තමේන්තු, තුන රාජ්‍ය සමාගම, හතර පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අයත් ව්‍යාපාර. අවසාන කොටසට මොකද්ද පස්වෙනි කොටස ප්‍රශ්නේ? අපිට කියනවා රාජ්‍ය සංස්ථාවක දෙකිය හැකි ලක්ෂණ හතරක් නම් කරන්නලු. රාජ්‍ය සංස්ථාවක දකින්න ලැබෙන ලක්ෂණ එකක් තමයි පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීම. තව එකක් තමයි පූර්ණ රාජ්‍ය අයිතියක් හෝ වැඩි රාජ්‍ය අයිතියක්, ඒ කියන්නේ 150ට වඩා වැඩි අයිතියක්, පූර්ණ රාජ්‍ය අයිතියක් හෝ වැඩි රාජ්‍ය අයිතියක් පැවතීම. තව එකක් තමයි නෛතික පුද්ගලභාවයක් පැවතීම. අනිත් එක වගකීම සීමා සහිත වීම. අනිත් එක තමයි විශේෂයෙන්ම රාජ්‍ය සංස්ථාවල අර පුද්ගලික අංශය සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ගේ වගකීම සීමා සහිතයි. අනිත් එක තමයි රාජ්‍ය සංස්ථාවලට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්යයි. කවුද ඒව විගණනය කරන්නේ? රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව. රයිට්. අපි ලියමු එක ලක්ෂණයක් පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීම. එක පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීම. පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීම. පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවීම. ඊගාවෙක පූර්ණ හෝ, දෙවනි එක පූර්ණ හෝ වැඩි අයිතියක්, පූර්ණ හෝ වැඩි අයිතියක් රජය සතුවීම. පූර්ණ හෝ වැඩි අයිතියක් රජය සතුවීම. පූර්ණ හෝ වැඩි අයිතියක් රජය සතුවීම. තුන්වෙනි එක ලියන්න පුළුවන් ඊගව ලක්ෂණය නෛතික පුද්ගල භාවයක් පැවතීම. නෛතික පුද්ගල භාවයක් පැවතීම. නෛතික පුද්ගල භාවයක් පැවතීම. තව ලක්ෂණයක් විදිහට ලියන්න පුළුවන් ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වීම. ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වීම. ඒකටම ලියන්න, ඒකටම ගිණුම් විගණනය කිරීම. ගිණුම් විගණනය කිරීම. රජයේ විගණකාධිපතිවරයා විසින් ගිණුම් විගණනය කිරීම රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කරයි. රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කරයි. හරි. එතකොට මම තව එකක් කියන්න. ඒ තමයි පැවැත්ම කණ්ඩායම්. ගොඩක් වෙලාවට කවදා හෝ රජයට මේක අනවශ්‍යයි කියලා හිතිලා නතර කරන තාක්කල් රජය අයවැයෙන් මුදල් වෙන් කළා හරි, අලාභ ලැබුවත් අයවැයෙන් මුදල් වෙන් කළා හරි මේක පවත්වගෙන යනවා. එහෙනම් ලියන්න අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම.
හරි. ඉවරයි දෙවැනි ප්‍රශ්නේ. මේ ඇත්තටම මට කීප දෙනෙක්ම කිව්වා අද කතා කළා මේ හෙට එකවුන්ට්ස් රිවිෂන් එක තියෙන හින්දා එකවුන්ට්ස් රිවිෂන් එක තියෙන හින්දා මේ දෙකක් වගේ කරමු කියලා. මොකද ගොඩක් රෑ වෙනකන් හිටියොත් පස්සෙන්දා ටිකක් අමාරු හින්දා අපි අදට මෙතනින් නතර කරමු. ප්‍රශ්න දෙකයි කතා කළේ. මම ඊගාව සඳුදට කලින් මේක තව අවම තරමින් තව ප්‍රශ්න දෙකක් හරි කරන්න භාගයක් හරි ඉවර කරමු. ඊට පස්සේ ඊගාව තව දවසක් කරන්න ඉතුරු ටික කරමු. එහෙම කරමු. අදර මම මෙතනින් නවත්තන්න. බලන්න මොනවාරි අද කතා කරපියයි ගැටලුවක් තිබුණා නම් අහන්න චෙක් බොක්ස් එකේ. මොනවාරි ගැටලුවක් තිබුණා නම් අහන්න. හරි. එහෙමනම් අපි දැන් අර සමහර අයගේ ඉල්ලීම මත හෙට එකවුන්ට්ස් තියෙන හින්දා මම මේ දෙවැනි එකෙන් අතර කරනවා. අපි එහෙමනම් ඊගාව දවසේ මම ඔයගලන්ට ගෲප් එකට දාන්නම් පණිවිඩේ මෙන්න මේ දවසේ කරනවා කියලා ලින්ක් එක දාලා මේ විදිහට කරමු. රැයට ප්‍රශ්න දෙකක් හරි. හරි. එහෙමනම් අදට මෙතනින් නවත්තමු. සියලු දෙනාටම අයිබෝවන්.